හයි ඉතින් අදත් ඔන්න ඔගොල් එකතු වෙලා ඉන්න බ්‍රයිට් ලයිට් YouTube channel එකත් එක්ක. ඉතින් අදත් වෙන්ද වගේම අපි ඉන්ට්‍රෙස්ටිං මාතෘකාවකින් තමයි ඇවිල්ලා ඉන්නේ. ඉතින් ගොඩක් අය දන්නවා ඩ්‍රිම් කැචර් එකක් කියන්නේ මොකද්ද කියලා. ගොඩක් වෙලාවට අපි අපේ යාළුවන්ට එහෙම නැත්නම් අපි ආදරය කරන අයට මේ ඩ්‍රිම් කැචර්ස් තෑගි විදියට දෙන්න පුරුදු වෙලා ඉන්නවා. ඒ වගේම අපේ ගෙවල් අලංකාරය කරන්නත් මේ ඩ්‍රිම් කැචර්ස් අපි යොදා ගන්නවා. හැබැයි අපි දන්නවද මේ ඩ්‍රීම් කැචර්ස් මුලින්ම මූලාරම්භයේ කොහෙද තිබ්බේ කියලා? ඒ වගේම මේ ඩ්‍රීම් කැචර්ස් ඒ කාලේ හැදුවේ කොහොමද? අතීතයේ මොනවද මේ සම්බන්ධව තියෙන පුරාවෘත්තයන් කියලා අපි දන්නේ නැතුව ඇති. ඉතින් අපි බලමු මේ ඩ්‍රීම් කැචර්ස් පැවත එන්නේ කොහේ ඉඳන්ද? එහෙම නැත්නම් මේවේ මූලාරම්භය කොහෙද තියෙන්නේ? ඒ වගේම මේ සම්බන්ධව තියෙන පුරාවෘත්තයන් මොනවද කියලා. ඇමරිකානු සංස්කෘතියෙන් පැවත එන මෙම නිර්මාණය මකුණු දැලක ආකෘතියෙන් සාදා ඇත. ඩ්‍රීම් කැචර්ස් පිහාටු පබලු වැනි ද්‍රව්‍ය වලින් නිර්මාණය වන්නකි. 1980 වර්ෂයේදී පුළුල් ලෙස අලෙවි වූ ස්වදේශික අත්කම් භාණ්ඩයක් ලෙස ජනප්‍රිය විය. වර්තමානය වන විට ඩ්‍රීම් කැචර්ස් ස්වදේශීය ඇමරිකානු සංස්කෘතිය හා සම්බන්ධ වී ඇති නමුත් අතීතයේ ඔජිබ්වා විබේවා ගෝත්‍රයෙන් මෙය ආරම්භ වූ බවයි සැලකෙන්නේ. ඩ්‍රීම් කැචර්ස් සම්බන්ධව ලකෝටා ගෝත්‍රයට පුරාවෘත්තයක් ඇත. නමුත් ජනවාර්ගික විද්‍යාඥයන් පවසන්නේ මෙම නිර්මාණය ආරම්භ වී ඇත්තේ ඔජිබ්වා ගෝත්‍රයෙන් බවත් ඔවුන්ගේ අවහ විවාහ හා වෙළඳාම හේතුවෙන් අනෙකුත් ජන කොට්ටාස අතරද මෙම නිර්මාණය ව්‍යාප්ත වී ඇති බවයි. ඔජිබ්වා ජනතාව මකුලුවන් රැකවරණයේ හා සැනසිල්ලේ සංකේතයක් ලෙස සැලකන ලදී. නමුත් බොහෝ ජන වර්ග මකුලුවන්ව බඩගා යන සත්ව විශේෂයක් පමණක් ලෙස සැලකා ඇත. ඔජිබ්වා ජනතාවගේ විශ්වාසයට අනුව කුඩා දරුවන්, ලදරුවන් ආරක්ෂා කරන්නට මකුළු කාන්තාවක් සිට ඇත. නමුත් මෙම ඔජිබ්වා ගෝත්‍රයේ ව්‍යාප්ත වීමත් සමගම මකුළු කාන්තාවට පුළුල් ජන කොටසක් ආරක්ෂා කිරීම අපහසු කාර්යයක් විය. එම නිසා මෙම ගෝත්‍රයේහි මව්වරුන්, පියවරුන්, වැඩිහිටියන් තම දරුවන්ගේ ආරක්ෂාව උදෙසා මෙම නිර්මාණය කර ඇත. මොවුන්ගේ විශ්වාසයට අනුව රාත්‍රී වාතය හොඳ හා නරක යන සිහින දෙවර්ගයේම අන්තර්ගතයකි. මොවුන්ගේ අරමුණ වන්නේ රාත්‍රී කාලයේ නිදා සිටින්නා වූ මිනිසුන් විශේෂයෙන්ම ළමයින් නරක බියකරු සිහිනවලින් ආරක්ෂා කර ගැනීමයි. ඩ්‍රීම් කැචර්ස් නිර්මාණයේදී අතීතයේ සියලුම කොටස් නිර්මාණය කර ඇත්තේ ස්වභාවික ද්‍රව්‍ය උපයෝගී කර ගනිමිනි. වලල්ල නිමවා ගැනීමට රතු විලෝ ශාඛාවකුත් එය ආවරණය කර ගැනීමට හම් වර්ගත් යොදාගෙන ඇත. එසේම පිහාටු හා ස්වභාවික අමුද්‍රව්‍ය වලින් සාදා ඇති පබළු වැනි දෑ මෙම නිර්මාණය සඳහා යොදාගෙන ඇත. මෙම නිර්මාණය මගින් ස්වභාවික ලෝකය අර්ථගන්වා ඇත. එනම් එහි හැඩය වෘත්තයක් ලෙස නිර්මාණය කර ඇත. එමගින් ජීවන කවය නිරූපණය කරයි. එසේම සූර්යයා හා චන්ද්‍රයාගේ රාත්‍රී ගමන් විලාශයද මින් නිරූපණය වේ. මෙමගින් විශ්වාස කරන්නේ නරක සිහින දැල්මත රැඳී ඒවා දහවල් අවුරශ්මියෙන් පිලිස්සී විනාශ වන බවයි. එසේම දැලෙන් ගලා එන හොඳ සිහින සිනිඳු පිහාටු මතින් මෘදුව නිදා සිටින පුද්ගලයා වෙත ගලා එන බවයි. නමුත් මෙහි අලංකාර කිරීමට යොදාගෙන ඇති පබළු පිළිබඳව මතභේදයක් ඇත. ඇමරිකානු ඉන්දියානුවන් විශ්වාස කරන ආකාරයට පබළු මකුලුවාව සංකේතවත් කරයි. නමුත් ඇතමෙකුගේ විශ්වාසය වන්නේ පබළු යනු මේ දැල හරහා ගමන් කළ නොහැකි විශාල හොඳ සිහින බවයි. අතීතයේදී මෙම නිර්මාණය මිනිසා ස්වභාවික ද්‍රව්‍ය පමණක් උපයෝගී කරගෙනමින් ඉතාමත් පූජනීය ලෙස නිර්මාණය කර ඇත. එය එකල කුඩා නිර්මාණයක් වූ නමුත් වර්තමානයේ ඉතා විශාල මෙන්ම ලාභදායී ප්ලාස්ටික් වලින් සාදයි. වර්තමානයේ බොහෝ විට මෙම නිර්මාණයේ යෙදෙන්නේ ස්වදේශික ඇමරිකානුවන් නොවේ. තවමත් ඩ්‍රීම් කැචර්ස් පළමු ජාතීන්ගේ සංස්කෘතීන් අතර එක්සත්කම පෙන්නුම් කිරීමට සංකේතයක් ලෙස භාවිතා කරනු ලබයි. ඉතින් අද අපි කතා කළේ ඩ්‍රීම් කැචර්ස් ගැන.
මෙඩ්‍රීම් කැච් එකක් කියන්නේ මොකද්ද? මෙඩ්‍රීම් කැච් සම්බන්ධයෙන් අතීතයේ තියෙන පුරාවෘත්තයන් මොනවාද? ඒ වගේම මෙඩ්‍රීම් කැච් ඒ කාලේ හැදුවේ කොහොමද? මේ වගේ ගොඩක් කරුණු ඔයගොල්ලෝ දැනගන්න ඇති. ඉතින් මේ වගේ තවත් මාතෘකාවක් ගැන අපි ආයෙ කතා කරන්නම්. එතකන් අපේ channel එක subscribe කරලා තියන්න, ඒ වගේම bell icon එක click කරලා තියන්න. එතකොට අලුත් video එකක් දාපු ගමන් ඔයගොල්ලන්ට දැනගන්න පුළුවන්කම ලැබේ. ඉතින් ආයෙත් අපි මේ වගේ මාතෘකාවකින් එන්න. Bye.